හරි අපි මතක පදත් එක්ක මේ තවත් සතියක මුණ ගැහෙන්නේ කලින් සතියක දිගුවක් විදිහටම මේක තියාගන්න කොටස් දෙකක් විදිහට මේ විකාශය වුණාට මොකද මේ දීර්ඝව YouTube ඔස්සේ හෝ Facebook ඔස්සේ හෝ අපේ වෙබ්සයිට් එක ඔස්සේ මේක ටිකක් බලද්දි මේ එක දිගට බලාගෙන ඉන්න අමාරු වෙයි අපහසු වෙයි ඒක නිසා තමයි අපි මේ කොටස් දෙකක් විදිහට මේක මේ විකාශය කරන්න එහෙම නැත්නම් අප්ලෝඩ් කරන්න ඩිජිටල් භාවිතාවෙන් කියනවා නම් එහෙම තීරණය කරලා තියෙන්නේ පෙරටුගාමි සමාජවාදී පක්ෂේ ප්‍රධාන ලේකම්වරයා කුමාර් ගුණරත්නම් කුමාර් සහෝදරයාත් එක්ක අපි කතා බහ කරගෙන හිටියේ අද මේ කතාව මම පටන් ගන්නෙ ඒ පහුගිය සතියකම දිගුවක් විදියට කුමාර් සහෝදරයා මේ හේතුව මේ දැන් අපි අර පක්ෂෙන් නික්ම යෑම පක්ෂය තුනු මේ සංවාදේ වාද විවාද නොගැලපීම් ගැලපීම් අත් ඉස්සීම් සමහර මතවලට සමහර දේවල් වලට ඇඟපර නැති කරලා හිටපු අවස්ථා මේ සියල්ලක්ම අපි මේ එකට එක මේසයකට ගත්තාම එක ටේබල් එකකට ගත්තාම දැන් ඔබ නියෝජනය වෙන කාලය ඇතුළෙම තමයි මේ ලංකාවේ මේ මේ යුද්ධය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය හම්බෙන්නේ. එතකොට දැන් මේ මේ කුමාර් ගුණරත්නම් කියන චරිතය පිළිබඳව සමාජයේ සහ මේ අපේ පරම්පරාවල් ඇතුළේ කතා කරාමත් මේ අපේ මිතුරුන් කියන්නේ මේ නමට විතරයි මචං දෙමළ මේ මේ සම්භවයේ විතරයි දෙමළ මේ එහෙම නැතුව මේ සිංහල ජාතිවාදී වෙනුවෙන් තමයි පෙනී හිටියේ කියලා. එතකොට දැන් උතුරේ යුද්ධය සම්බන්ධයෙන් ගත්ත තීරණේදී මොකක් වුණත් අවසානයේ 60,000ක් තමයි රජේ මේ 60,000කට අධික පිරිසක් කියලා තමයි රජේ නිල සටහන් වල තියෙන්නේ. සමහරට ඊට වැඩි වෙන්න පුළුවන්. එහෙම පිරිසක්ට ජීවිත අහිමි වුණා. එතකොට මේ ජීවිත අහිමි වීමේ සාපෙන් හරි පාපෙන් හරි කුමාර් ගුණරත්නට ගැලවෙන්න පුළුවන්ද? දැන් ඔබ අහන්නේ මේ මේ උතුරේ අරගලයේ සම්බන්ධයෙන් නේ? උතුරේ අරගලයේ සම්බන්ධයෙන්. ඔව්. ඒතර දැන් මෙහෙමයි දැන් එකක් දැන් අපේ ජනතා විමුක්ති පෙරමුණේ අපි ඉන්න වකවානුවේ අපි මේ ලංකාවේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් විශේෂයෙන් මේ තමල් ජනතාව ගෙන ගිය අරගලය සම්බන්ධයෙන් පක්ෂයට යම් ස්ථාවරයක් තිබුණා දිගින් දිගටම. නමුත් එහිදී පක්ෂය අනුගමනය කරපු උපක්‍රම සම්බන්ධ බරපතල වැරදි තීරණ තියෙනවා. එතකොට දැන් අපි හිතනවා මෙහෙම. ඒ කියන්නේ දැන් දැන් අපි දන්න මේවා අපේ අදටත් අපේ බොහොම නිශ්චිත තැන්වල ඉන්නවා අපි ඒක බොහොම පැහැදිලි. ඒ කියන්නේ මේ වෙනම රාජ්‍යයක් ගොඩනැගීමක් හෝ තමල් හෝ සිංහල හෝ මුස්ලිම් පදනම් වලින් වෙනම රාජ්‍යයන් ගොඩනැගීම මම හිතන්නේ ඒක අපි හිතනවා දේශපාලන වශයෙන් ඒක නිවැරදි නොවන තීරණයක්. මොකද අපි ලාංකීය කියන පදනමෙන් මුළු මහත් සියලු සමල් සිංහල මුස්ලිම් අනෙකුත් කොටස් සියලු දෙනාම සමූහ පරිකල්පනය කරගන්න පුළුවන් තත්ත්වයක් ගොඩනගා ගන්න ඕන. ඒකට බාධා තියෙනවා. ඒකට බාධා තියෙනවා ජාතිවාදය, ආගම්වාදී බාධා, ඒවට රජයේ මැදිහත් වීම මේවා තියෙනවා, ආණ්ඩුවල මැදිහත් වීම තියෙනවා. ඉතින් ඒවා ගොඩක් තියෙනවා. ඒ වගේම වෙන දේශපාලන පක්ෂ සිංහල දෙමළ මුස්ලිම් දේශපාලන පක්ෂවල වැඩ පිළිවෙළවල් තියෙනවා. සන්නද්ධ ක්‍රියාකාරීත්වයන් මේ ඔක්කොම බාධා. හැබැයි අපිට අරක තමයි ඉලක්කය. ඉතින් ඒක ඒකෙදි දැන් අපි මේ මේ විශේෂයෙන් අපි ඔබ දන්නවා මේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ගොඩනැගුවෙන් පස්සේ අපි 2011 අවසාන භාගයේ 2012 තමයි මේක සම්පාදනය කරේ. 2012 ආරම්භයේ අප්‍රේල් මාසයේ අපි පළවෙනි පක්ෂ සම්මේලනය තියෙනවා. මේ පක්ෂ සම්මේලනයේ අපි ස්වයං විවේචනාත්මක ආපසු හැරී බැලීමක් කළා. ඒ කියන්නේ අපේ 1978 ඉඳන් 2011 වෙනකල් ගෙවිච්ච කාලය සම්බන්ධ. මොකද ජනතා එක්තරුණෙන් මේ සම්බන්ධ ස්වයං විවේචනයක් කරන්න අපිට බැරි වුණා ජනතා එක්තරුණ කාලේ. ඉතින් අපි ඉස්සෙල්ලාම මේ ස්වයං විවේචනයක් එළි දක්වමින් තමයි පක්ෂයේ පළමු සම්මේලනය පැවැත්වේ. ඒතර ඒකෙදී අපි මේ කාරණය දේශපාලන වශයෙන් ටිකක් ගැඹුරින් සාකච්ඡා කරා. මොකද මේ ජාතිවාදී යුද්ධයේදී අපි පාර්ශවයක් නොගත යුතුව තිබුණා. මොකද අපි කොහොමත් රජයේ මැදිහත් වීමට රාජ ත්‍රස්තවාදයට සහ මෙතෙක් මේ පැවති රජන ආණ්ඩු මේ තත්ත්වයක හොඳ වර්ධනය කරේ මේ ජාතික ප්‍රශ්නේ මෙතන තරම් විනාශකාරී අධිකමට ගෙනාව කියන එක අපි දන්නවා. ඒ වගේම උතුරේ ක්‍රියාත්මක වෙච්ච සමහර තමල් දේශපාලන පක්ෂත් අනිකුත් ඒ ජාතිවාදී පදනමෙන් කටයුතු කරන දේශපාලන කණ්ඩායම් සහ එල්ටීටී සංවිධානය තුළ දේශපාලන ව්‍යාපාරයන් මේ කොහොමද ඒ ජාතිවාදී තමුන්ගේ දේශපාලන වැඩපිළිවෙළ බවට පත් කරගත්තේ කියන ප්‍රශ්නේ අපි සාකච්ඡා කළා. ඒ නිසා ඒ පදනමෙන් අපිට තිබුණේ මේකෙදි
මේ මේ එක පාර්ශ්වයක් කට සහාය වෙන විදිහේ දේශපාලන ක්‍රියාමාර්ග වලට නොයා ඉන්න. නමුත් අපි ඒ වැරද්ද කළා. මේ වැරද්ද කළා. ඒ වැරද්ද කරපු දේශපාලන පක්ෂයේ නියෝජිතයෙක්ම මේ කාලේ. ඉතින් අපි පුද්ගලිකව මේ සම්බන්ධ මොන ස්ථාවර දරුවත් අපි සාමූහික වකීම් බාර ගන්න ඕන. ඉතින් අනිවාර්යයෙන්ම අපි ඒකේ ස්වයං විවේචනයක් කරමින් තමයි අපි දේශපාලන ව්‍යාපාරය නැවත පෙරටුගාමි සමාජවාදී පක්ෂ ලෙස වාම දේශපාලන ක්‍රියාකාරීත්වයකට අවතීර්ණ වෙන්නේ. කුමාර් ගුණරත්න සහෝදරයාගේ සම්භවය දමිලන්. ඔව්. ඒකට රාජ්‍ය හමුදාව අවිගත්තේ ඔබේ සම්භවය ඇති ඔබේ ජාතිය දෙරේ. මම මුලින් කිව්වේ ගැඹුරු දැන් මේකෙදී දැන් මේ වාමාංශික දේශපාලනයට අවතීර්ණ වෙනවා. දැන් වෙනවත් එක්කම මේ 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 ජාතික අනන්‍යතාවය හෝ වෙනත් ආගමික අනන්‍යතාවයක් කියන එක ක්‍රමානුකූලව දේශපාලන අධ්‍යයනයත් තුළත් ඒක ක්‍රමානුකූලව පහ වෙලා යනවා. සංස්කෘතික අත්දැකීමත් තුළ කොහොමත් ඒක කාලාන්තරයක් තිස්සේ මේක නිෂේධනය වෙලා තිබුණේ. ඉතින් ඒ නිසා ඒක එහෙමනි අනන්‍යතාවයකින් දේශපාලනයේ පෙනී හිටීමක් මගේ ජීවිතයේ දේශපාලන ජීවිතයේදී තිබුණේ නැහැ. එහෙම බලන්නෙත් නැහැ. එහෙම බලන්නේ නැහැ. එහෙම බලන්නෙත් නැහැ. ඇතරම ගත්තොත් දැන් අර මොකක්දර හදිසියෙ හැරි මොන හරි තත්ත්වයක් තුළ එහෙම බැලෙනවයි කියලා කෙනෙකුට කියන්න පුළුවන්. මට දැන් තියෙන ප්‍රශ්නේ මගේ විග්‍රහය තමයි එවැනි දැක්මක් මට පැනන ගින්න ඒකට බලපාපු හේතුවක් තියෙනවා මම අරවට මුලින් කිව්වේ. ඒ කියන්නේ අපි ජීවත් වෙච්ච සමාජයේ අපි ඇසුරු කරපු පිරිසේ ඔක්කොමත් එක්ක මේ මේ සහ ජාතිවාදී සම්බන්ධයෙන් තිබිච්ච පිළිකුල එක මේ මේ ඕනම ආකාරයක දෙමළද සිංහලද මුස්ලිම්ද ඕනම ආකාරයක තියෙන ජාතිවාදී තිබිච්ච පිළිකුලත් එක්ක ඒ කෙරෙහි අර ජාතික අනන්‍යතාවයකින් මේක දිහා බලන්නේ නැතුව පොදු අනන්‍යතාවයකින් ඉස්සලා මනුෂ්‍ය සමාජීය කියන අනන්‍යතාවයකින් ඊට පස්සේ මේක ටිකක් මේ වැඩ කරන ජනතාවගේ පැත්තෙන් මේක බලන්න ඕනේ කියන පැත්තෙන් තමයි මගේ චින්තනය සකස් වුනේ. අපි එමුද මතක පරිගර ලස්සන රෝස මලක් මට ලස්සන නෑ. ආදරවන්තිය ඔබ වාගේ නෑ කියලා කියන්නේ. ඔව් නෑ නෑ මේ මේ එම්.එස්. ප්‍රාන්දුගේ එම්.එස්. ප්‍රාන්දු මාත්මයා ගීතය එතෙන් මේකෙදී සම්පූර්ණ මේ 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 ආදරේ ආදරවන්තිය මොන විදිහකටවත් මේ මේ මොනම දෙයකටවත් සමාන කරන්න බැහැයි කියලා කියන්නේ මේ සබා දහමේ සබා సౌందර්යයේ තියෙන මොනම දෙයක්වත් මේ තමුගේ ආදරවන්තියට සමාන කරන්න බෑ. ඊට වැඩිය බොහොම මේ මේ වටිනවා කියලා තමයි කියන්නේ. ඒ ජීවිතය තුළේ කුට ප්‍රාප්තියටපත් වුණු ප්‍රේමයත් ඒ වගේද? කිසිම දෙයකට සම කරන්නේ නැහැ. අතර මෙතනදී නම් මට තියන්නේ අතර මේ මතකපදයේ තියෙන මට විශේෂ කාරණයක් ගැමුණු. ඒ කියන්නේ දැන් මේ දැන් ගීතේ දැන් සමහරට කියනවනේ දැන් මේකේ තව පැති ගණනාවක් මේක සාකච්ඡා කරන්න පුළුවන් කියලා. නැති කියලා කියන්නේ පද වලින් ගත්තාම එහෙම ඒක උපමා රූපක වලට ගේනවා. ගේනවා. නමුත් ඒකේ මේ කෙනෙකුට කියන්න පුළුවන් මේක එහෙම ලොකු ගැඹුරක් නැහැ. මේ මේ බොහොම සරල ගීයක් කියලා. ඉතින් ඊට වඩා මට මේකේ තියෙන මතකයක් වෙන්නේ කුඩා කාලේ. දැන් මම ගීත කියන්නත් ආසයිනේ. මේ පාසලෙත් ගීත කියනවා. ඉතින් ඒ කාලේ මේ 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 ඔය වගේ වේග රිද්ම නැත්තම් බයිලා වලට තමයි කැමැත්ත හැදුනේ. ඒකට ඉතින් බලපාපු විවිධ දෘෂ්ටිවාද තියෙන්න පුළුවන්. සමාජය තුළ ජනප්‍රිය සංගීත විශේෂයෙන් ඔය 77 වගේ කාලේ ආපු වෘතාර්ථික වෙනස්කම් අරමයක් බලපාන්න. ඉතින් කොහොම නම් ඔව් කණ්ඩායම් සංගීතය. එතකොට ලංකා සංගීතය ගත්තාමත් ඉතින් ඔය පෘතුගීසිගෙන් ආපු මේ 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 කපුරිඤ්ඤා ඊට පස්සේ පස්සේ ලතින් ඇමරිකානු කැලිප්සෝ ඉන්දියානු රාගධාරි සංගීතය ඊට පස්සේ නේද රොක් රෝ ඔක්කොගෙම මිශ්‍රණයක් තියෙනවනේ. ආක්‍රමණක් තිබුණා. ඒවා විසින් සංස්කෘතික මොනවාද එකතු වීම් තිබුණා. ඉතින් මේ මේ ගීතවලට කැමැත්තක් තිබුණා පොඩි කාලේ. ඇත්තරම දැන් දැන් සම්භාව්‍ය ගීත කියලා දැන් පස්සේ අර වෙන් කරනවනේ. ඒ කාලේ ඒවා ගැන තිබුණේ බොහොම අකමැත්තක්. ඒවා මේ ඒවා ඇත්තර වැඩක් නැහැ මේ පොඩි කාලේ. මේ මේ ළමාවියේ ස්කෝලව අතට පන්තිලේ ඉන්නකොට මේ එනිසා එම්.එස්. තමයි ඒ කාලේ හරි ජනප්‍රිය ගායකයම. එම්.එස්.ට හරි කැමති, එම්.එස්.ගේ ගීතවලට කැමති, එම්.එස්.ගේ හඬට කැමති. හඬට කැමති. සමහරට ඒකෙත් එක්තරා ආකාරයක දෘෂ්ටිවාදයක් අඩ කරාද දන්නේ නැහැ ටිකක්. ඔව් ඔව්. පුරුෂ මූලික මේ මේ චින්තනයකුත් වැඩ කරාද දන්නේ නැහැ. මොකද දෘෂ්ටිවාද එහෙමනේ වැඩ කරන්නේ. ඒවා අපේ විග්‍රහයන් විශ්ලේෂණ තුල නෙවෙනේ අපිට එන්නේ. ඒවා තහවුරුන උඩින් ඇවිල්ලා බහිනවනේ. ඉතින් එනිසා අර හඬේ තිබිච්ච අර පෞරුෂයට ඒ විදිහේ පෞරුෂයක් තමයි පිරිමියෙක් සින්දු කියනෝ නම් තියෙන්න ඕනේ වගේ ඒවා තිබුණාද දන්නේ නැහැ. මට හිතෙන පස්සේ හිතද්දි ඒ කාලේ එහෙම හිතුනේ නැහැ. පස්සේ හිතද්දි කොහොම හරි
මේ ඒ වගේ MS ට කැමැත්තක් තිබුණා MS ගේ සින්දු වලට කැමැත්තක් තිබුණා අර MS ගේ සම්දර්ශන වලදී ඔහුගේ මේ මේ ඔහුගේ රිද්මයට ඔහුගේ මේ මේ නැටුම් විලාශයට කැමැත්තක් තිබුණා මේවත් එක්ක ඉතින් මේ මේ ගීතය ඉතින් ඒ කාලේ හරි මාසයි ඉතින් මං හිතනවා අර මේ 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 දැන් බයිලා දැන් වොලි බෙස්ටින් වගේ කෙනෙක්ගේ ගීත නේද අර මොනවද ඒවනේ වැඩිපුරම මේ අර අයරින් ජොසපින් රොසලින් ඇන්ජලින් මේ වගේ ගීත හරි ජනප්‍රිය වුණානේ හතරින් පතරින් නටයිද කැතරින් ඉතින් ඒ වගේ වනේ ගොඩක් කර බයිලා සංගීතය ඉතින් ඒක ඒකත් ආවද අනිත් එක එක්තරා ආකාරයකට ඒව මේ මම දන්නේ අපි මම හිතන්නේ මම හිතන ලොකු කියවීම් කරලා නැහැ නමුත් මම හිතනවා ඒක එක්තරා ආකාරයකට මේ මේ අපේ කරගත්තු දේකුත් ඒකේ තියෙනවා ඒ කියන්නේ කපිරිඤ්ඤා සංගීතය මොකද ඒ කාලේ තිබුණනේ ඔය හිටිවන කවිත් තිබුණනේ ඊට පස්සේ වාද බයිලාවනේ දැන් වාද බයිලා ලෝකෙ කොහෙවත් නැහනේ මේ විතරනේ වාද බහිර තියෙන්නේ. හරි ඒ නිසා ඔය මොරටුව ලක්ෂපතිය ලුණාව ඔය පැතිවල තාමත් ඒ પરම්පරාවල සම්බන්ධයෙන් තියෙන නිසා මම හිතනවා මේකේ එවැනි ඒ පැත්තක් මේකේ තියෙනවා. ඉතින් කොහොම හරි මේ 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 MS ප්‍රාන්දුල වගේ අය ගායන ලෝකෙට පිවිසෙන්නෙත් ඒ වගේ පසුබිම් වලින්. ඒ නිසා ඒ කාලේ ඒකට පොඩි ඇල්මක් තුන පොඩි කාලේ පොඩි කාලයක් වගේ සැලකිලි යුගයක්. ඔව් ඒ MS ට කැමති MS ගේ ගීත ඉතින් හොඳද නරකද ඒවා දැන් තමයි තේරෙන්නේ. නමුත් ඒවට ආසයි. ඉතින් ඒ නිසා මම මේ 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 ගීතේ ඒ මතකය ඒ යුගයේ මගේ පාසල් අවදි විශේෂයෙන් මේ 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 සාමාන්‍ය පෙළ දක්වා ගෙවිච්ච පාසල් අවදි. ඒකෝනේ සාමාන්‍ය පෙළ පන්ති වලට එන්නකොට තමයි උන අමරදේව මහත්මයාගේ ගීත ඒ වගේ වට ක්‍රමානුකූලව ඒ නාද රටාවලට ආකර්ෂණය වීම සංගීත පන්තිය තුල අධ්‍යයනය ලැබනකොට පොඩි ඉච්ච වෙනස්කම් එක තමයි වෙන්නේ නැත්තම් අර අර ඒ කැමැත්ත තාමත් හිත ඇතුලේ ඒ කැමැත්ත තියෙනවා තාමත් ඒ කැමැත්ත තියෙනවා අපි අහමු බලමු අවස්ථා දෙක උදා කරගන්න පුළුවන් මොකද අපි මේක ඔඩියෝ ලින්ක් එකක් විදිහටත් ඔබට දෙනවා ඒ වගේම තමයි මේ වීඩියෝ ලින්ක් එක බලන්නත් පුළුවන් මේ අවස්ථාවන් දෙකම තියෙනවා මොකද බොහෝ වෙලාවට මේ වගේ වැඩසටහනක් අපි ගුවන් විදුලි මාධ්‍යයෙන් ප්‍රථම වරට විකාශය වුණ නිසා මේ බොහෝ දෙනෙක්ට ඔබ යමින් යමින් අහන්න තියෙනවා නම් ගොඩක් ඕඩියෝ සැලකීම මේ සාතිශය බෞතරයකට තියෙනවා ඒක නිසා මේ ඒ අවස්ථාවත් අපි උදා කරලා දීලා තියෙන්නේ ඉතින් ඒ මොන මොන මේ තැන් වලින්ද මේ මොන මොන ප්ලැට්ෆෝම් වලින්ද කියන එක අපි මේ වැඩසටහන අතරතුර ඔබට දැනුවත් කරන්න කටින් නොකියුවට ඒක රූපයෙන් අපිට පෙන්වන්න පුළුවන්කම තියෙනවා හරි අපි අවස්ථාව උදා කරගමු